ප්‍රශ්නය Econ නම් උත්තරය ශ්‍රී ලංකන් Econ ප්‍රස් මිහින් ලියනාරච්චි අපි හීන විනිවිද ප්‍රයාපදයක එක ලැප්ටොප් එක ගන්න තියෙන සුපිරිම තැන චමා කම්පියුටර්ස් බ්ලාස්ටික් ස්ටෝර් සිලුනාම සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම අදත් අපේ incite Cinemax YouTube channel එකට. ඔන්න අදාරගෙන අවිලා තියෙන්නේ උණුවෙම මේ අවුරුද්දේ අලුතෙන්ම රිලීස් වුණු ඔයාලා කැමතිම වීදියේ දාමගාතක මිනී මැරුම් අද්භූත අබිරහස්. මෙන්න මේ හැම දෙයක්ම වගේම කුතුහලයේ පිරුණ කතාවක් තියෙන අති සුපිරිම ගණයේ මලයාලම් web series එක. ඉතින් මේක නම් මගේ හැරගන්න එපා. මොකද ඔයාලා හිතන්නේවත් නැති වීදියේ බොහොම දරුණු ඇඟ කිලිපලා යන අබිරහස් කතාවක් තමයි මේ web series එකේ තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්න මේ සුපිරිම web series එකේ කතාව පටන් ගන්නේ කොහොමද කියලා. හෘදයාබාධයක් නිසා මියගිය ජනප්‍රිය නිලියකගේ මලසිරුරක් එයාගේ වාහනේ තුලිතයේදී අනිත් අය හොයා ගන්නවා. ඉතින් මේක ස්වභාවික මරණයක්නේ. අන්න ඒක නිසා මරණ පරීක්ෂණයක් කරන්නෙත් නැහැ. නමුත් අවසන් කටයුතු කරන්න හදද්දී අනිත් අය දකිනවා මේ මියගිය ජනප්‍රිය නිලියගේ පියුර වලට යටින් ඒ කියන්නේ හදවත ආසන්නයේ පිහියනුම් තුවාලයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක ඝාතනයක්. අන්න ඒක නිසා මෙතනින් පස්සේ මේ සිද්ධිය ගැන කටයුතු වාර වෙනවා පොලිසියට. පොලිසිය විමර්ශන කටයුතු කරගෙන යනවා. පොලිසියට කිහිප දෙනෙක් ගැනම සැකයක් ඇති වෙනවා. ඒ කවුද කියලා ඔයාලට කතාව බලාගෙන යද්දී දැනගන්න පුළුවන්. කොහොම නමුත් මරණ පරීක්ෂණය හරහා පොලිසියට දැනගන්න ලැබෙනවා මේක බොහොම සූක්ෂමව සැලසුම් සහගතව කරන ලද මානුෂික ඝාතනයක් කියලා. ඊට වඩා බොහොම දරුණු දෙයක් පොලිසිය හොයා ගන්නවා. ඒක තමයි මේක පිටිපස්සේ ඉන්න ඝාතකයා මීට කලිනුත් මේ ආකාරයෙම ඝාතන කිහිපයක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක දාම ඝාතකයෙක්ගේ වැඩක්ද? එහෙනම් ඒ දාම ඝාතකයා කවුරු වෙන්න පුළුවන්ද? කොහොම නමුත් ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක තමයි මේ අති සුපිරිම ගණයේ web series එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත තත්පරේ ඉඳන්ම අවසානයේ තියා ඊළඟ මොහොතවත් වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුපිරිම මලයාලම් web series එකේ නම තමයි 1000 babies. සම්පූර්ණයෙන් තියෙන්නේ episodes 7යි. ඉතින් අද අපි part 1 විදියට අරගෙන එන්නේ මේ සුපිරිම web series එකේ episodes 3. ඔයාලගේ feedback එකට අනුව මේ කතාව සම්පූර්ණ කරන ඊළඟ part එකත් අපි ඉක්මනින්ම අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒක නිසා අද video එකේ අවසානයේට ඔයාලගේ වටිනා feedback එක comment එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. comment එකක් දාන්න බැරිම අවස්ථාවකදී කෙනෙක් මේ video එක බලනවා නම් ප්‍රශ්නයක් නැහැ. අඩුම තරමේ මේ video එකට like එකක් හරි දාගෙන යන්න. මොකද ඒ feedback එකත් අපිට සෑහෙන වටිනවා. ඒ වගේම video දාන්න කලින් මතක් කරනවා තවමත් අපේ incite cinemax youtube channel එක subscribe කරන්න මගේ හරුණ කෙනෙක් ඉන්නවා නම් පහලින් බලන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් දැන්ම subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න. හරිනේ? එහෙනම් දැන් බලමු අපි මේ ජනප්‍රිය නිලියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විස්තර හොයාගෙන යද්දී පොලිසියට සැකයක් ඇති වෙන්නේ කවුරු ගැනද? මේක පිටිපස්සේ ඉන්න ඝාතකයා මීට කලිනුත් මේ වගේම ඝාතන කිහිපයක් කරලා තියෙනවා කියලා පොලිසිය හොයාගන්නේ කොහොමද? සැකකාරයන් අතර ඒ දාම ඝාතකයා ඉන්නව වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් දාම ඝාතකයා වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්ද? මේ දාම ඝාතකයාත් එක්ක හැංගිලා තියෙන වෙනත් කිසිම කෙනෙක් දන්නේ නැති ඒ අභිරහස හොයාගන්න වගේම පොලිසියට පුළුවන් වෙයිද මේ දාම ඝාතකයා වල්ලා ගන්න? අපි යමු වීඩියෝ එකට. ඔන්න පළවෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ පාළු රබර් කැලයක් මැද්දේ පුංචි ළමයින් පිරිසක් සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් මේ රබර් කැලේ මැද්දේ ගෙදරක් තියෙනවා. මේ ගෙදර ජීවත් වෙන්නේ සාරා කියලා වයසක කාන්තාවක්. සාරා කලින් වැඩ කරලා තියෙන්නේ රෝහලක ප්‍රධාන හෙදියක් විදියට. ඒත් මේ වෙද්දි නම් සාරා විශ්‍රාමිකයි. කොහොම නමුත් ඔන්න මේ වෙලාවදී නම් සාරා මොනවද ටයිප් කර කර ඉන්නේ? ඒත් ඒ මොනවද කියලා අපිට දැන්ම පෙන්නන්නේ නැහැ. ඉතින් මේ සාරාට තියෙන්නේ ටිකක් බය හිතෙන පෙනුමක්. අන්න ඒක නිසා සාරාව දැක්කට පස්සේ සෙල්ලම් කර කර ඉන්න මේ පුංචි ළමයින් පිරිස පවා මෙතනින් පැනලා දුවනවා. ඉතින් මේ සාරාට මොකක්ද මානසික ආබාධයක් තියෙනවා. ඒකට හේතුව තමයි එකපාරටම සාරට මේ රබර් කැලේ මැද්දෙන් තොටිලි දහස් ගාණක් පේනවා. ඒත් ඇත්තටම මේ රබර් කැලේ එහෙම දෙයක් නැහැ. මේ වගේ දෙයක් තියෙනවා කියලා පේන්නේ සාරට විතරයි. ඉතින් මේ සාරට තියෙන මානසික ආබාධය මොකක්ද? ඒක ඇති වුණේ කොහොමද? මේ ආකාරයේ තොටිලි සාරට පේන්නේ ඇයි? අන්න ඒ ප්‍රශ්න වලටත් අපිට තාම උත්තරයක් නැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මේ ගෙදර ජීවත් වෙන්නේ සාර විතරක් නෙවෙයි, සාරගේ පුතත් ඉන්නවා. පුතාගේ නම තමයි විකි. විකිත් දන්නවා අම්මට මානසික ආබාධයක් තියෙනවා කියලා. මොකද සාරගේ කාමරයේ මේ වෙදි සාරා බිත්ති වැහෙන්නෙම එක එකාගේ නම් ලියලා තියෙන්නේ. මේ හැම දෙයක්ම විකි දන්නවා. ඒත් විකි මේක ඒ තරම් ගණන් ගන්නෙ නැහැ. මේ විදියට ලියලා ලියලා මාකපෙන් නිවුරුනාට පස්සේ සාරා ඇවිල්ලා විකිගෙන් තමයි මාකපෙන් ඉල්ලගන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ විකි එනවා වැඩට. විකි වැඩ කරන්නේ ලැබ් එකක ටෙක්නීෂියන් කෙනෙක් විදියට. මේ ලැබ් එකේ රිසෙප්ෂන් විදියට වැඩ කරන්නේ මර්සි කියලා තරුණ කාන්තාවක්. මර්සි කියන්නේ විකිගේ හොඳ යාළුවෙක්. කොහොම නමුත් ඔන්න මේ දවසේ වැඩ ඉවර වෙලා විකි එනවා ගෙදර. නමුත් මේ වෙලාවේදී ගෙදර ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි සාරා අර විදියට ලියලා මේ වෙද්දි එයාට විකි දීලා තිබ්බ ඒ මාකපෙන් එක ඉවරයි. එයා ඇවිල්ලා මාකපෙන් එකක් ඉල්ලනවා විකිගෙන්. ඒත් විකි ළඟ මේ
වේදී මාක පෙන් එකක් නැහැ. තියෙන මාක පෙන් එකකට තීන්ත පුරවලා දෙන්න උත්සාහ කරනවා. ඒත් ඒ වැඩේ හරියන්නේත් නැහැ. අන්න ඒක නිසා මේ වෙලාවේදී සාරාට තියෙන මේ මානසික ආබාධය උත්සන්න වෙන්න පටන් ගන්නවා. එයා කාමරය ඇතුළට ගිහින් හයියෙන් කෑ ගහගා අඬනවා. විකි හොඳින්ම දන්නවා අම්මා මාක පෙන් එකක් ඉල්ලන වෙලාවකදී ඒක දෙන්න බැරි වුණොත් එහෙම මේ වගේ තත්වයක් ඇති වෙනවා කියලා. අන්න ඒක නිසා විකි ඉක්මනටම කඩේට ඇවිල්ලා මාක පෙන් එකක් අරගෙන ඇවිල්ලා දෙනවා අම්මට. ඒ කියන්නේ සාරාට ඔන්න මේ වෙලාවේදී තමයි යන්තම් සාරාගේ මේ මානසික ආබාධය ටිකක් අඩු වෙන්නේ. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නන්නේ පහුවෙනිදා උදේ සිද්ධ වෙන දේ. විකි මේ වේදී අම්මටත් එක්ක කෑම හදලා. විකි ඒ බව අම්මට කියලා තමයි වැඩට යන්න පිටත් වෙන්නේ. කොහොම නමුත් ඔන්න විකි ගියාට පස්සේ මේ ගෙදර ඉන්නේ සාරා විතරයි. සාරා ආපහු එනවා කාමරයට. මම ඔයාලට කලිනුත් කිව්වනේ සාරා මේ වේදී මේ කාමරේ බිත්ති වැහෙන්නෙම එක එක අයගේ නම් ලියලා තියෙන්නේ. ඔන්න මේ වෙලාවදී නම් සාරා ලියන්නේ එයා ලියන අවසානම නම. කොහොම නමුත් ඔන්න මේ නම ලිව්වට පස්සේ සාරා මහා හයියේ නඩනවා. ඉතින් අපිට තාමත් හිතා ගන්න බැහැ සාරා මේ විදියට ලියලා තියෙන්නේ කාගේ නම්ද, අවසානට ලිව්වේ කාගේ නමද. ඒක නිසා සාරා අඬන්නේ ඇයි කියලා. කොහොම නමුත් ඊට පස්සේ සාරා ටයිප් රයිටර් එක අරගෙන ලියුමක් ටයිප් කරනවා. ඊට පස්සේ සාරා මේ ලියුම කවර් එකට දාලා ඒක සීල් තියනවා. ඊට පස්සේ සාරා එනවා එහා පැත්තේ තියෙන ගෙදරට. මේ එහා පැත්තේ ගෙදර ජීවත් වෙන්නේ ජෝෂි කියලා මිනිස්සෙක්. ජෝෂිට මස් කඩයක් තියෙනවා. ඉතින් සාරා මෙතනට ඇවිල්ලා තියෙන්නේ විකි කැමතිම ඒ මස් වර්ගය ගන්න. සාරා ඊට පස්සේ ඒ මස් එක අරගෙන ගෙදර යන්න පිටත් වෙනවා. නමුත් උන මේ වෙලාවදිත් සාරාට තියෙන ඒ මානසික ආබාධය උත්සන්න වෙන්න පටන් ගන්නවා. ආපහු සාරාට මේ කැලේ මැද්දේ තොටිලි දහස් ගණක් තියෙනවා වගේ මැවිලා පේනවා. කොහොම නමුත් උන ඊට පස්සෙ අපිට පෙන්වන්නේ විකි වැඩ ඇරලා ගෙදර එනවා. ඔන්න මේ වේදී විකි කැමතිම ඒ මස් වර්ගයම හදලා. සාමාන්‍ය මේ ගෙදර කෑම උයන්නේ විකි විතරයි. අන්න ඒක නිසා විකිටත් හිතා ගන්න බැහැ. මොකද විකි කැමතිම මස් වර්ගය තමයි මේ වේදී විකිගේ අම්මා. ඒ කියන්නේ සාරා හදලා තියෙන්නේ. කොහොම නමුත් විකිට ගොඩක් සතුටුයි. මොකද අම්මා මේ විදියට හරි හොඳින් ඉන්න එකට විකි ගොඩක් කැමතියි. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්වන්නේ විකි මේ විදියට වාඩි වෙලා අම්මත් එක්ක කෑම කනවා. නමුත් මේ විදියට සාරා විකිව සතුට කරන්න උත්සාහ කරලා තියෙන්නේ එයාට බොහොම දරුණු භයානක දෙයක් කියන්න. ඒත් ඒ බව විකි දන්නේ නැහැ. කොහොම නමුත් සාරා මේ වෙලාවේදී විකිට කියන්න පටන් ගන්නවා. ඔයා දන්නේ නැහැ නේද මගේ කාමරේ ලියලා තියෙන්නේ කාගේ නම්ද කියලා. ඔයා ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. නමුත් මං ඔයාට නිදහසක් දුන්නේම නැහැ. ඔයාව හැමදාම හිර කරගෙන තියාගෙන හිටියා. ඉතින් මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා කියලා සාරා එයා කරපු බොහොම දරුණු අපරාධයක් ගැන පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා විකි ඉස්සරහම. ඒත් ඒ මොකක්ද කියලා කතා බලන අපිට මේ වෙලාවේදී පෙන්වන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න මේක ඇහුවට පස්සේ විකි සෑහෙන බය වෙනවා. ඒ වගේම විකිට තරහ යනවා. අවුරුදු ගාණක් තිස්සේ සාරා හංගගෙන හිටපු බොහොම දරුණු අභිරහසක් ගැන තමයි මේ විදියට සාරා විකිට කියලා තියෙන්නේ. ඉතින් මේක කියලා සාරා වියරෙන් වගේ hina වෙන්න පටන් ගන්නවා. මේක නිසා විකිට තවත් තරහ යනවා. විකි ඊට පස්සේ තරහෙන් මෙනවා අම්මගේ කාමරයට. ඊට පස්සේ විකි ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා අම්මා අවුරුදු ගාණක් තිස්සේ මේ බිත්තියේ ලියලා තියෙන ඒ නම් මොනවද කියලා. සාරා කලින් දවසේ අවසානයේ එක නමක් ලියුවානේ. අන්න ඒ විදියට සාරා ලියලා තියෙන විකිගේ නම. කොහොම නමුත් මේක දැක්කට පස්සේ විකිට ලොකු තරහක් එනවා අම්මා ගැන. අන්න ඒක නිසා විකි ඇවිල්ලා අම්මගේ ඔළුවට පහර දෙනවා. සාරා එහෙම සිහිය නැති වෙලා ඇදගෙන වැටෙනවා. විකි ඊට පස්සේ එක මිනිත්තුවක්වත් මේ ගෙදර ඉන්නේ නැහැ. සාරා අවුරුදු ගාණක් තිස්සේ මේ විස්තර ලියලා තියෙන පොත් ටිකත් අරගෙන විකි මෙතනින් පැන ගන්නවා. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නන්නේ සාරා. සාරා මේ වෙද්දී ඉන්නේ ICU එකේ. යන්තම් ඔන්න දැන් තමයි සාරාට සිහිය එන්නේ. ડોක්ටර් ඇවිල්ලා සාරා ගැන බලනවා. නමුත් සාරා මේ වෙලාවේදී ડોක්ටර්ට කියනවා ડોක්ටර් මට ඉක්මනින්ම ලෝයර් කෙනෙක් සහ පොලිස් නිලධාරියෙක් ඕනේ. මට ඒ දෙන්නට කියන්න ලොකු කාරණයක් තියෙනවා කියලා. සාරා මේ වෙද්දී ඉන්නේ වේදනාවෙන්. ඒ වගේම සාරාගේ ජීවිතයත් ඒ තරම් විශ්වාස නැහැ. අන්න ඒක නිසා ડોක්ටර් ඉක්මනටම සාරා කියන විදියට ලෝයර් කෙනෙක්ට සහ පොලිස් නිලධාරියෙක්ට කතා කරනවා. ඔයාලට මතක ඇති දැන් දවස් දෙකකට කලින් සාරා අවසානයේට නමක් ලිව්වනේ බීත්තේ. ඒ නම ලිව්වට පස්සේ සාරා වේදනාවෙන් කෑ ගැහුවා. සාරා ඒ විදියට ලියලා තියෙන විකිගේ නම. ඊට පස්සේ සාරා මොකක්දෝ දෙයක් සඳහන් කරලා ලියුමක් ලියලා ඒක සීල් තිබ්බා. අන්නේ ලියුම තමයි මේ වෙලාවේදී සාරා බාර දෙන්නේ මේ පොලිස් නිලධාරියටයි ලෝයර්ටයි. සාරා මේ වෙලාවේදී කියන්නේ මං දරුණු අපරාධයක් කරලා තියෙනවා. ඒක ගැන පාපොච්චාරණය තමයි සම්පූර්ණේ. මම මෙතන ලියලා තියෙන්නේ මේක කියවලා බලලා ඔය කට්ටිය අවසාන තීරණය ගන්න කියලා. කොහොම නමුත් ඔන්න මේ පොලිස් නිලධාරියා සාරාගේ පාපොච්චාරණය සඳහන් වෙලා තියෙන මේ ලියුම සම්පූර්ණයෙන් කියවනවා. මේක සාරා ලියලා තියෙන්නේ මොනතරම් දරුණු දෙයක්ද කියලා කියනවනම් මේ පොලිස් නිලධාරියා පවා සෑහෙන කලබල වෙනවා. සෑහෙන බය වෙනවා. මේ පොලිස් නිලධාරියාට හිතා ගන්න බැහැ දැන් මේ වෙනුවෙන් කරන්නේ මොකක්ද කියලා. අන්න ඒක නිසා මේ පොලිස් නිලධාරියා කෙලින්ම ගිහින් වාර්තා කරනවා මේක තමන්ගේ ඉහළ නිලධාරියාට. ඒ කියන්නේ පොලිස් අධිකාරිතුමාට. එයාගේ නම තමයි අනිල් දාස්. අනිල් දාස් ඊට පස්සේ සාරාගේ මේ පාපොච්චාරණය සඳහන් වෙලා තියෙන ලියුමත් අරගෙන එනවා මහේස්ත්‍රාත්තුමාව මුණ ගැහෙන්න. මේ මහේස්ත්‍රාත්තුමාගේ නම තමයි සැමුවෙල්. කොහොම නමුත් සැමුවෙලුත් මේ ලියුම පරීක්ෂා කරලා බලනවා. සැමුවෙල්ටත් තේරෙනවා මේක සෑහෙන දරුණු බැලෑරුම් දෙයක් කියලා. සැමුවෙල්ටත් හිතා ගන්න බැහැ දැන් මොකක්ද කරන්න කියලා. කොහොම නමුත් සැමුවෙල් අනිල් දාස්ට කියනවා සාරා මේ ලියලා තියෙන ඇත්තද, ඒක නිසා වහාම එක පරීක්ෂා කරලා බලන්න කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරින් ගිහින් පරීක්ෂා කරලා බලනවා සාරාගේ කාමරය. ඔන්න සාරා කියලා තියෙන සම්පූර්ණයෙන් ඇත්ත. කොහොම නමුත් මේ වෙලාවේදී හොස්පිටල් එකෙන් කෝල් එකක් එනවා. ඒකට හේතුව තමයි සාරා මේ වෙදි මිය ගිහින්. ඉතින් ඇත්තටම සාරා අවුරුදු ගානකට කලින් කරලා තියෙන ඒ දරුණු අපරාධය මොකක් වෙන්න පුළුවන්ද? සාරා මේ ලියලා තියෙන කාගේ නම්ද? සාරා මේ දේ පාපොච්චාරණය කළාට පස්සේ එකපාරටම විකිට තරහ ගියයි. ඊට පස්සේ විකි තමන්ගේ අම්මට පහර දීලා අම්මා ලියපු ඒ පොත් ටිකත් අරගෙන පැනගත්තේ කොහෙද? අන්න ඒ ප්‍රශ්නේ ඉතුරු කරලා තමයි මේ සුපිරිම වෙබ් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. හරි එහෙනම් දැන් බලමු අපි දෙවෙනි එපිසෝඩ් එකේ මොකක්ද වෙන්නේ කියලා. ඔන්න දෙවෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ අර අපි කලින්
දැකපු සිද්ධියට අවුරුදු 12කට පස්සේ වෙන දේ ඒ කියන්නේ දැන් තමයි අපි මේ කතාවේ වර්තමානයට ඇවිල්ලා තියෙන්නේ. සාර කරපු අර පාපොච්චාරණය ගැන දන්නේ මේ වෙද්දී සැමුවෙල් අනිල්දාස් සහ මුලින්ම ඒ සිද්ධිය ගැන දැනගත්ත අර රාජන් කියන පොලිස් නිලධාරියා විතරයිනේ. අන්නේ තුන් දෙනා එකතුලා කතා කරනවා ඔන්න අවුරුදු 12ක් ගත වෙලත් සාර කරපු ඒ දරුණු පාපොච්චාරණය ගැන මේ අය වෙන කාටවත් කියලා නැහැ. ඒක හෙලි කරලා නැහැ. ඒකට හේතුව තමයි ඒක හෙලි කළොත් අනිවාර්යෙන් දරුණු දෙයක් වෙනවා කියලා මේ අය දන්නවා. අන්න ඒක නිසා තමයි අවුරුදු 12ක් ගත වෙලත් සාර කරපු ඒ පාපොච්චාරණය ගැන මේ අය වෙනත් කිසිම කෙනෙක්ට කියලා නැත්තේ. නමුත් මේ වෙද්දි ඇති වෙලා තියෙන තත්ත්වේ නිසා දැන් මේක ගැන තවදුරටත් හංගලා තියාගෙන ඉන්න බෑ කියලා මේ අයට තේරලා තියෙන්නේ. අන්න එකට හේතු වුණ දරුණු සිද්ධිය අපිට මෙතනින් පස්සේ පෙන්නනවා. ඔන්න මේ දේ වෙලා තියෙන සතියකට කලින් එන්සී කියන ජනප්‍රිය නිලියගේ උපන්දින දවසේදීම එයා මිය ගිහින් තියෙනවා. එයාගේ මලසිරුර මේ වෙද්දි අනිත් අය හොයාගෙන තියෙනවා එන්සීගේ වාහනය තුලින්. අන්න ඒක නිසා මේ වෙද්දි හැම කෙනෙක්ම කලබල වෙලා ඒ විතරක් නෙවෙයි ටීවී එකේ බ්‍රේකින් න්ියුස් වල පවා යන්නේ දැන් සම්පූර්ණයෙන් මේ සිද්ධිය ගැන. ඉතින් මේ එන්සී කියන ජනප්‍රිය නිලියගේ හස්බන්ඩ් ගේ නම තමයි සජි. මේ උන අවාසනාවන්ත සිද්ධිය නිසා මේ වෙද්දි සජි ඉන්නේ ගොඩක් දුකෙන්. කොහොම නමුත් ඔන්න මේ අයට එන්සීගේ මරණයට හේතුව දැනගන්න ලැබෙනවා. එන්සී මිය ගිහින් තියෙන හෘදයාබාධයක් නිසා. ඉතින් මේක ස්වභාවික මරණයක් නේ. අන්න ඒක නිසා මේ අය මලසිරුර ගෙදර අරගෙන ඇවිල්ලා අවසන් කටයුතු පවා මේ වෙද්දි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් එන්සීගේ හස්බන්ඩ් ගැන ඒ කියන්නේ සජි ගැන කතා කරනවා නම් එන්සීටයි සජීටයි දරුවා නැහැ. ඉතින් මේ සජි කියන්නේ YouTube එකේ බ්ලොග් channel එකක් කරගෙන යන කෙනෙක්. අන්න ඒක නිසා සජි තමන්ගේ කාමරයට ඇවිල්ලා තමන්ගේ රසිකයන් වෙනුවෙන් සහ එන්සීගේ රසිකයන් වෙනුවෙන් තමන්ගේ channel එකේ දාන්න වීඩියෝ එකක් හදන්නේ. නමුත් මේ වෙලාවදීම පහළ ලොකු කලබලයක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි එන්සීගේ මලසිරුර හොදන්න හදද්දි මේ අය දැකලා තියෙනවා එන්සීගේ පීරුවලට යටින් ඒ කියන්නේ හදවත ආසන්නේ තුවාලයක් තියෙනවා කියලා. හරියට ඒක පිහියනුම් තුවාලයක් වගේ. අන්න ඒක නිසා මේ අය ඉක්මනටම මේ සිද්ධිය ගැන පොලිසියට කියනවා. ඔන්න මේ සිද්ධිය ගැන විමර්ශන කටයුතු බාර වෙන්නේ CI අජේට. CI අජේ තමන්ගේ කණ්ඩායම සහ අධිකරණ වෛද්‍ය ඒකකයත් එක්ක ඇවිල්ලා මුලින්ම පරීක්ෂා කරලා බලනවා එන්සීගේ වාහනය. මොකද එන්සීගේ මලසිරුර තිබුණේ එයාගේ වාහනයනේ. ඔන්න මේ වාහනය පරීක්ෂා කරලා බලද්දි මේ අය හොයා ගන්නවා හදවත් රෝගීන් භාවිතා කරන පෙති අඩංගු පුංචි කුප්පියක්. ඒ එන්සීගේ මරණය සමහර විට ඝාතනයක් වෙන්න පුළුවන් කියලා මේ වෙදී සැකයක් ඇති වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා සමහර විට පොලිස නුමග යවන්න මේක හෘදයාබාධයක් නිසා ඇතිවන මරණයක් විදිහට පෙන්වන්න ඝාතකයා තිබ්බ බොරු සාක්ෂියක් වෙන්න පුළුවන් කියලා මේ වෙදී අජේගේ හිතේ සැකයක් ඇති වෙලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ එන්සීගේ මලසිරුර ගන්නවා මරණ පරීක්ෂණයට. වෛද්‍යවරුන්ට තේරෙනවා මේක බොහොම සූක්ෂම සැලසුම් සහගතව කරපු ඝාතනයක් කියලා. මොකද ඝාතකයා මේ හැම දෙයක්ම සැලසුම් කරලා තියෙනවා. භාවිතා කරපු ආයුධය, අනින කෝණය, අනින පීඩනය, මෙන්න මේ හැම දෙයක් ගැනම දැනගෙනම තමයි ඝාතකයා මේ දේ කරලා තියෙන්නේ. මොකද ඝාතකයා එන්සීට කරපු මේ මරණීය තුවාලෙන් කිසිම ආකාරයකින් ලේ පිටවීමක් වෙලා නැහැ. ඒ හැම දෙයක්ම ඝාතකයා සැලසුම් කරලා තියෙනවා. එන්සීගේ කටින් විතරයි ලේ වහණය වෙලා තියෙන්නේ. නමුත් මුලින්දන්ම හැම කෙනෙක්ම හිතුවේ හෘදයාබාධයක් නිසා එන්සී මිය යන්නේ නැති කියලා. නමුත් අජේට මේ විදිහට තේරලා තියෙන්නේ මේක අනිවාර්යෙන් ඝාතනයක්. ඝාතකයාම තමයි පොලිසිය නුමග යවන්න මේක හංගන්න හදවත් රෝගීන් භාවිතා කරන අර බෙහෙත් වර්ගය එන්සීගේ වාහනෙන් තියලා තියෙන්නේ. කොහොම නමුත් අජේ ඊට පස්සේ පරීක්ෂා කරලා බලනවා එන්සී ඒ දවසේ ගියේ කොහෙද කියලා. ඔන්න එන්සී එදා ගිහින් තියෙන්නේ එයා ෂූටින් කරන තැනට. එන්සීගේ බර්ත්ඩේ එක නිසා එදා බර්ත්ඩේ පාටි එකක් තිබිලා තියෙනවා. අන්න එතන හිටපු හැම කෙනෙක්ගෙම පොලිසිය නදරින් ගිහින් ප්‍රශ්න කරනවා. නමුත් සැකසහිත දෙයක් නම් මේ අයට මෙතනින් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. කොහොම නමුත් අජේ ඊට පස්සේ ඇවිල්ලා කතා කරනවා තමන් එක මේ කේස් එකේ තමන්ගේ යටතේ වැඩ කරන විවේක් කියන පොලිස් නදාරියත් එක්ක. අජේ විවේක්ට කියනවා බර්ත්ඩේ පාටි එක ඉවර වෙලා එන්සී යද්දි අවසානෙට එන්සීව දැකපු කෙනා සහ එන්සීගේ මලසිරුර මුලින්ම දැකපු කෙනාව ගෙන්නන්න ඒ දෙන්නගෙන් ප්‍රශ්න කරන්න ඕනේ කියලා. මොකද ඔය කාලේ අතරතුරේදී තමයි ඝාතකයා එන්සීව මරලා දාලා තියෙන්නේ. අන්න ඒක නිසා ඒ දෙන්නවම ගෙන්නලා මේ අය ප්‍රශ්න කරනවා. මුලින්ම ප්‍රශ්න කරන්නේ එන්සීගේ මලසිරුර දැකපු ඒ කෙනාගෙන්. ඉතින් එතන නම් කිසිම සැකසහිත දෙයක් වෙලා නැහැ. මේ මනුස්සයා දැකලා තියෙනවා එන්සීගේ මලසිරුර. නමුත් ලං වෙලා බලද්දි මේ කෙනා දැකලා තියෙනවා එන්සී ජීවතුන් අතර නැහැ කියලා. කොහොම නමුත් ඊට පස්සේ මේ අය ප්‍රශ්න කරනවා බර්ත්ඩේ පාටි එකෙන් එන්සී පිටත් වෙලා යද්දි අවසානෙට එන්සීව දැකපු එන්සීගේ යාළුවාගෙන්. ඉතින් මේ කෙනාගිනුත් මේ අයට සැකසහිත දෙයක් නම් දැනගන්න ලැබෙන්නේ නැහැ. නමුත් එන්සී සහ එයාගේ හස්බන්ඩ් අතර ඒ කියන්නේ සජී අතර ප්‍රශ්නයක් තිබුණා කියන කාරණය නම් මේ කෙනා හරහා පොලිසියට දැනගන්න ලැබෙනවා. කොහොමත් මේ වගේ ඝාතනයකදී ප්‍රධාන සැකකාරයා වෙන්නේ හස්බන්ඩ්නේ. අන්න ඒක නිසා මේ අය සජී ගැන හොයන්න පටන් ගන්නවා. ඔන්න මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ ඇත්තටම සජී සහ එන්සී අතර තිබුණේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා. එන්සී කියන්නේ ජනප්‍රිය නිලියක්නේ. නමුත් සජී කියන්නේ එහෙම ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. සජීට මේ තියෙන ජනප්‍රියත්වයේ කීර්තිය හම්බ වෙලා තියෙන්නේ එන්සී නිසා. සජීත් සිනමා ශ්‍රේෂ්ඨයේ වැඩ කරනවා. නමුත් ඒ තරම් ලොකු වැඩක් නම් සජී තවමත් කරලා නැහැ. එයාට තියෙන්නේ අර YouTube channel එක විතරයි. අන්න ඒක නිසාම සජී සහ එන්සී අතර නිතරම ප්‍රශ්න රණ්ඩු වෙලා තියෙනවා. කොහොම නමුත් අජේ ඇවිල්ලා කෙලින්ම ඒ සිද්ධිය ගැන ප්‍රශ්න කරනවා සජීගෙන්ම. සජීන මේ වෙලාවේදී කියන්නේ අපි දෙන්න අතර එහෙම ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් හස්බන්ඩ් කෙනෙක් සහ වයිෆ් අතර ඇති වෙනා වගේ ප්‍රශ්න විතරයි අපි දෙන්න අතර තිබුණේ කියලා. ඒත් සජී කියන කතාවේ අමුත්තක් තියෙනවා කියලා අජේට තේරෙනවා. ඒක හරියටම තහවුරු වෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. මොකද හැම දෙයක්ම පරීක්ෂා කරගෙන යද්දී පොලිස් නදාරි කණ්ඩායම බොහොම සැකසහිත දෙයක් හොයාගෙන තියෙනවා සජීගේ වාහනය තුළ තිබිලා. ඒක තමයි කාන්තාවක් ආකාරයට හදපු ඩමි එකක්. ඉතින් මේක සාමාන්‍ය දෙයක් නෙවෙයිනේ. අන්න ඒක නිසා මේ අය මේ ඩමි එක පරීක්ෂා කරලා බලනවා. ඔන්න මේ ඩමි එකෙන් මේ අයට හරියටම තේරුම් යනවා එන්සීව මරලා දාපු ඝාතකයා මේ ඩමි එක භාවිතා කරලා ඊට කලින් එන්සීව මරලා දාන
ආකාරය පුරුදු පුහුණු වෙලා තියෙනවා කියලා. ඔයාලටත් මතක ඇතිනේ ඝාතකයා කවුරුනත් ඇන්සියු මරලා දාන ආකාරය හැම දෙයක්ම සැලසුම් කරලා තිබුණේ අන්න ඊට කලින් ඝාතකයා මේ ඩමියක භාවිතා කරලා ඇන්සියු මරලා දාන ආකාරය පුරුදු පුහුණු වෙලා තියෙනවා කියලා මේ ඩමියක පරීක්ෂා කරලා බලද්දි මේ අයට තේරෙනවා. ඇන්සිගේ හදවත ආසන්නයේ තිබුණ හා සමානම තුවාලයක් මේ ඩමියකෙත් තියෙනවා. අන්න ඒකෙන් තමයි මේ අය මේක තහවුරු කරගන්නේ. ඉතින් මේ ඩමියක හම්බුනේ සජිගේ වාහනේ තිබිලානේ. අන්න ඒක නිසා කෙලින්ම මේකේ ප්‍රධාන සැකකාරය බවට පත් වෙන්නේ සජි. කොහොම නමුත් ඔන්නිට පස්සේ අජේ ඇතුළු කණ්ඩායම සජිව ගෙන්දලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. දැන් සජීට කට උත්තර නැහැ. අන්න ඒක නිසා මෙතනින් පස්සේ ඇත්තම කතාව සජී කියන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇති සජී කියන්නේ අසාර්ථක කෙනෙක්. සජීට මේ දේවල් පවා ලැබිලා තියෙන්නේ එයාගේ වයිෆ් නිසා. ඒ කියන්නේ ඇන්සි නිසා. අන්න ඒක නිසාම මුලින්දම සජීගේ හිතේ ඇන්සි ගැන ඊර්ෂ්‍යාකාර හැඟීමක් තිබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇන්සිට වෙනත් කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා වෙන කෙනෙක් එක්ක ඇන්සි ගත්ත ෆොටෝස් පවා එක එක නම්බර්ස් වලින් ඇවිල්ලා තියෙනවා සජීගේ ෆෝන් එකට. අන්න ඒක නිසා සජීගේ හිතේ ඇන්සි ගැන සැකයක් ඇති වෙලා තියෙනවා. ඒත් ඒ විදියට තමන්ට ඒ ආකාරයේ ෆොටෝස් එව්වේ කවුද කියලා සජී තවමත් දන්නේ නැහැ. කොහොම නමුත් සජීගේ හිතේ ඇන්සි ගැන සැකයක් ඇති වුණාට පස්සේ සජී උත්සාහ කරලා තියෙනවා ඇන්සිව හිර කරන්න. ඒත් එකට ඇන්සි කැමති වෙලා නැහැ. ඇන්සිටත් තේරලා තියෙනවා මොකක් හරි හේතුවක් නිසා සජීගේ හිතේ තමන් ගැන සැකයක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඔය හේතුව නිසා තමයි මේ දෙන්න අතර නිතරම ප්‍රශ්න වගේම රණ්ඩු ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ රණ්ඩුවක් දුරදිග ගියපු වෙලාවකදී සජීගේ මූණටම ඇන්සි කියලා තියෙනවා මං ඔයාව දාලා ගියොත් නම් ඔයාට මේ තියෙන හැම දෙයක්ම නැති වේවි කියලා. ඉතින් ඇන්සි ඒ විදියට කියපු නිසා සජීගේ හිතේ තිබුණ ඒ තරහ වැඩි වෙලා තියෙනවා. කොහොම නමුත් සජීට පස්සේ කල්පනා කරලා බලලා තියෙනවා මේකට දැන් කරන්නේ මොකක්ද කියලා. අන්න එහෙම සජී කල්පනා කර කර ඉද්දී දවසක් ඇවිල්ලා තියෙනවා සජීගේ ෆෑන් කෙනෙක්. එයාගේ නම තමයි විකි. නමුත් අපි අර පළවෙනි එපිසෝඩ් එකේ දැකපු විකි නන් නෙවෙයි. ඒත් මේ කෙනාගේ නමත් විකි. අන්න ඒක නිසා මම මේ කෙනාව විකි විදිහටම හඳුන්වන්නම්. කොහොම නමුත් විකි ඇවිල්ලා සජී එක්ක කතා බහ කරලා තියෙනවා. ඉතින් සජී තමන්ගේ YouTube channel එක හරහා කියලා තියෙනවා ෆිල්ම් එකක් කරන්න එයාගේ හිතේ අදහසක් තියෙනවා කියලා. අන්න ඒක විකිට මතකයේ තිබිලා තියෙනවා. විකිගේ හිතෙත් අදහසක් තිබිලා තියෙනවා චිත්‍රපටයකට කතාවක් ගැන. අන්න ඒක නිසා ඒ කතාව ගැන විකි කියලා තියෙනවා සජීට. ඉතින් ඒ කතාව අහගෙන යද්දී සජීට තේරලා තියෙනවා මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ කතාව නේද කියලා. මොකද ඒකේ කතාවේ අන්තර්ගතයේ තිබිලා තියෙන්නේ අසාර්ථක සැමියෙක් සහ වංචාකාරී බිරිඳක් ගැන. ඒ සැමියාගේ හිතේ සැකයක් තිබිලා තියෙනවා. ඒ සැකය හරියටම හරි කියලා ඒ සැමියා හොයාගෙන තියෙනවා. එතනින් පස්සේ එයා සැලසුම් කරලා බිරිඳව මරලා දාන ආකාරයේ කතාවක් තමයි විකි කියලා තියෙන්නේ සජීට. ඉතින් ඒ කතාවේ හැටියට බිරිඳව මරලා දාලා ඒ ඝාතකයා එහෙම නැත්තම් සැමියා නතර වෙලා නැහැ. එයා දාම ඝාතකෙක් බවට පත් වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ අදහසක් තියෙන කතාවක් තමයි විකි කියලා තියෙන්නේ සජීට. ඉතින් ඒ කතාව ඇහුවට පස්සේ සජීට තේරලා තියෙනවා මේ තියෙන්නේ තමන්ගේ කතාව නේද කියලා. මේ වෙනකන් සජීගේ හිතේ ඇන්සි ගැන තිබුණ සැකයක් විතරයි. නමුත් මේ කතාව ඇහුවට පස්සේ සජීගේ හිතේ තිබුණ ඒ සැකේ තරහක් බවට පත් වෙලා තියෙනවා. විකි කියපු කතාවේ හැටියට ඇන්සිවත් මරලා දාන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ, හරිම දේ කියලා මේ කතාව ඇහුවට පස්සේ සජීගේ හිතේ අදහසක් ඇති වෙලා තියෙනවා. අන්න ඒක නිසා සජී මේ කතාව ගැන අදහසක් අහන විදියට විකිගෙන් අහලා තියෙනවා ඒ ඝාතකයා එහෙම නැත්තම් මේ අසාර්ථක සැමියා බිරිඳව පොලිසියට අහුවෙන්නේ නැති වෙන්න මරලා දාන්නේ කොහොමද කියලා. ඉතින් මේ හැම දෙයක්ම විකි සජීට කියලා දීලා තියෙනවා. සැමියා තමන්ගේ වංචාකාරී බිරිඳව පොලිසියට අහුවෙන්නේ නැති වෙන්න මෙන්න මේ ආකාරයට තමයි මරලා දාන්නේ කියලා ඒ හැම දෙයක්ම විකි සජීට කියලා තියෙනවා. ඉතින් ඒක සජීට කතාවක් විතරක් නෙවෙයි, ඒක සම්පූර්ණයෙන්ම ඝාතන සැලසුමක්. අන්න ඒක නිසා එතනින් පස්සේ සජී ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒ සැලසුමට අනුව. ඒ අතරතුරේදී සජීට නොදන්නා අංක වලින් එක දිගටම ඇන්සි ගැන වැරදි ආකාරයේ ෆොටෝස් වගේම මැසේජ් එවලා තියෙනවා. අන්න ඒක නිසා ඒකත් එක්කම සජීගේ හිතේ ඇන්සි ගැන තිබුණ ඒ සැකේ වගේම තරහ වැඩි වෙලා තියෙනවා. නමුත් සජී කියන්නේ වෘත්තිමය මිනිමරුවෙක් නෙවෙයි. එයා මීට කලින් මිනිහක් මරලත් නැහැ. අන්න ඒක නිසා තමයි සජී අර වගේ ඩමි එකක් භාවිතා කරලා මුලින්ම ඇන්සිව මරලා දාන්නේ කොහොමද කියලා පුරුදු පුහුණු වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි සජී ගිහින් ඒ සැලසුමට අනුව ඇන්සිව මරලා දාලා තියෙන්නේ. ඔන්න ඔය හැම දෙයක්ම සජී පාපොච්චාරණය කරනවා. ඒ කියන්නේ ඔන්න ඝාතකයා වෙන කවුරුවත් නෙවෙයි සජී. අන්න ඒක නිසා පොලිසිය කෙලින්ම සජී වත්තඩංගුඩ ගන්නවා. ඉතින් මෙතනින් කේස් එක ඉවරයි කියලා හිතුවත් තවමත් නොදන්නා කරුණු ගොඩක් තියෙනවා. පළවෙනිම දේ තමයි කවුද මේ විකි කියන්නේ. අන්න ඒ ප්‍රශ්නෙට නම් තවමත් අජේට උත්තරයක් නැහැ. කොහොම නමුත් අජේට පස්සේ එනවා පොලිස් ස්ටේෂන් එකට. ඔන්න මේ වෙද්දි අජේව හම්බ වෙන්න තරුණ කාන්තාවක් ඇවිල්ලා. ඒ කෙනාගේ නම තමයි මර්සි. ඔයාලට මතක ඇති පළවෙනි එපිසෝඩ් එකේදී අපි දැක්කා අර අනිත් විකි වැඩ කරේ ලැබ් එකක. අන්න ඒ ලැබ් එකේ රිසෙප්ෂන් විදියට වැඩ කළේ මර්සි. කොහොම නමුත් ඔන්න මර්සි අජේව හම්බ වෙන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ හැම දෙයක්ම මර්සි අජේට කියනවා. මර්සි ටීවී එකේ නිවුස් හරහා දැනගෙන තියෙනවා ඇන්සිගේ මරණය ගැන. ඒක ඝාතනයක් නේ, ඝාතකයා වෙන කවුරුවත් නෙවෙයි සජී. ඒ බව හොයාගෙන වැඩි වෙලාවක් ගියෙත් නැහැ. නමුත් ඔන්න මේ මිනි මරුම වෙන්න සතියකට කලින්ම මර්සිට ඇවිල්ලා තියෙනවා ලියුමක්. අන්නේ ලියුමේ යුගල වශයෙන් එක එක ආයේගේ විස්තර සඳහන් වෙලා තියෙනවා. එතනින් එක යුගලයක් තමයි සජී සහ ඇන්සි මේ දෙන්නගේ නම් ගම් අම්මා තාත්තාගේ විස්තර. අන්නේ හැම දෙයක් වගේම මේ දෙන්නගේ උපන්දින පවා එතන සඳහන් කරලා තිබිලා තියෙනවා. ඉතින් සජීගේ ඇන්සිගේ උපන්දිනේ එකම දවසේ. අන්නේ එකත් මෙතන තියෙන වැදගත් කාරණයක්. කොහොම නමුත් ඔන්න මෙන්න මේ ආකාරය යුගල් වශයෙන් එක එක ආයේගේ විස්තර සතියකට කලින්ම මර්සිට ඇවිල්ලා තියෙනවා. මර්සි මේ හැම දෙයක්ම අජේට කියනවා. ඉතින් දැන් අජේටත් හිතා ගන්න බැහැ. අජේට පස්සේ මර්සිගෙන් අහනවා ඔයාට කවුද මේ විදියට මේ විස්තර එවලා තියෙන්නේ කියලා. මර්සිට පස්සේ කියනවා අවුරුදු ගානකට කලින් මම ලැබ් එකක වැඩ කළා. අන්නේ ලැබ් එකේ විකි කියලා කෙනෙක් හිටියා. විකි තමයි මේ
සිද්ධ වෙන්න සතියකට කලින්ම මට ওই විස්තර හැම එකක්ම එවලා තිබුණේ කියලා. ඔන්න මේ සිද්ධියත් එක්කම කතාව බලන අපිට තේරෙනවා පළවෙනි එපිසෝඩ් එකේදී තමන්ගේ අම්මටත් පහර දීලා විකී පැනගත්තනේ. අන්න ඒ විකී තමයි ඇන්සිගේ ඝාතනයට සතියකට කලින්ම මේ හැම විස්තරයක්ම මර්සි එවලා තියෙන්නේ. ඉතින් විකී ඒ වගේ දෙයක් කරලා තියෙන්නේ ඇයි? විකී සජී සහ ඇන්සිගේ විස්තරත් එක්ක මෙතන එවලා තියෙන අනිත් අයගේ විස්තරවල තේරුම මොකක්ද? අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා තමයි මේ සුපිරිම වෙබ් සීරීස් එකේ දෙවැනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. හරි එහෙනම් දැන් බලමු අපි මේ සීරීස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකේ වෙන්නේ මොකක්ද කියලා. ඔන්න තුන්වෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ අපිට පෙන්නන්නේ අජේ වැඩිදුරටත් මර්සිගෙන් විකී සම්බන්ධයෙන් විස්තර අහනවා. ඉතින් විකීගෙන් මර්සිට මේ ආකාරයේ ලියුම් ඇවිල්ලා තියෙන්නේ කලින් සතිය විතරක් නෙවෙයි. 2014 දී වගේම 2017 දීත් මේ ආකාරයෙන්ම විකීගෙන් ලියුම් ඇවිල්ලා තියෙනවා මර්සිට. ඉතින් මේ ලියුම් වල තියෙන්නේ මේ වගේම විස්තර. ඒ කියන්නේ යුගල සම්බන්ධයෙන් එක එක අයගේ විස්තර තමයි මේ ලියුම් වල තියෙන්නේ. කොහොම නමුත් මේ හැම ලියුමක්ම අජේ පරීක්ෂා කරලා බලනවා. අජේ ඊට පස්සේ මර්සිගෙන් අහනවා මේ අත්අකුරු විකීගෙමද කියලා. ඔයා කොහොමද දන්නේ විකී සම්බන්ධයෙන්? ඔයා දන්න අනිත් විස්තර මොනවද කියලා. මර්සි විකී සම්බන්ධයෙන් විස්තර ගොඩක් දන්නවා. මොකද කාලයක් යනකම් අර ලැබ් එකේ මර්සි වැඩ කළේ විකී එක්කනේ. විකී ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. කොටිම කියනවා නම් ලැබ් එකක ජොබ් එකකට වඩා ඊට එහා ගිය ජොබ් එකක් විකීට හොයා ගන්නත් තිබුණා. නමුත් විකී එතනින් නවතින්න එකම හේතුව තමයි විකීගේ අම්මා. ඒ කියන්නේ සාරා. ඉතින් ඒක උනේ කොහොමද කියලා අපිට මෙතනින් පස්සේ පෙන්නනවා. ඔන්න අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ 2001 දී උන සිද්ධියක් තමයි අපිට මේ වෙලාවේදී පෙන්නන්නේ. මර්සි කියපු කතාව හරියටම හරි. විකී කියන්නේ ඉගෙන ගන්න ගොඩක් දක්ෂ ළමෙක්. නමුත් විකීට එතනින් ඉස්සරහට යන්න සාරා ඉඩ දීලා නැහැ. සාරා නිතරම උත්සාහ කරලා තියෙන්නේ විකී තමන්ගේ යටතේ තියාගන්න. විකීත් අම්මා කියන දේම තමයි අහලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න විකී කියන්නේ ගොඩක් දක්ෂ ළමෙක්. එයා කැම්පස් පවා යවන්න හැකියාවක් තියෙනවා කියලා ඉස්කෝලේ ප්‍රින්සිපල්ට වගේම ෆාදර්ට තේරලා තියෙනවා. අන්න ඒක නිසා ඒ දෙන්න ඇවිල්ලා තියෙනවා විකීගේ අම්මව, ඒ කියන්නේ සාරාව හම්බ වෙන්න. විකීට තාත්තත් නැහෙනේ, ඉන්නේ සාරා විතරයි. අන්න ඒක නිසා ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේම ෆාදර් ඇවිල්ලා සාරාට කියලා තියෙනවා විකීව කැම්පස් යවන්න පුළුවන්. ඒත් වියදම් ගැන හැම දෙයක්ම අපි බලා ගන්නම්, අපේ අරමුදලක් තියෙනවා කියලා. ඒත් ඒකට සාරා කැමති වෙලා නැහැ. සාරා නිතරම උත්සාහ කරලා තියෙන්නේ විකී තමන්ගේ ළඟින්ම තියාගන්න. විකී කියන්නේ ගොඩක් දක්ෂ ළමෙක් කියලා සාරා දන්නවා. ඒත් ඒ වෙලාවේදී සාරා ප්‍රින්සිපල්ටයි ෆාදර්ටයි බැනලා ඒ දෙන්නව එලවලා දාලා තියෙනවා. ඉතින් මර්සි දන්න හැම විස්තරයක්ම මෙන්න මේ විදියට අජේට කියනවා. අජේට පස්සේ මර්සි ගෙන් අහනවා, ඔයා විකී ගැන මේ තරම් විස්තර දන්නේ කොහොමද? ඔයා සහ විකී අතර තිබුණේ මොන වගේ සම්බන්ධයක්ද කියලා. මර්සි ඊට පස්සේ හංගන්නේ නැතිව ඒ විස්තර ටිකත් කියනවා. අවුරුදු ගානකට කලින් මර්සි වැඩ කළේ අර ලැබ් එකේ විකී එක්කනේ. අන්න ඒ කාලෙදී මර්සි ඉඳලා තියෙන්නේ කසාද බැඳලා. ඒත් මර්සි කසාද බැඳලා තියෙන්නේ එයාගේ පවුලේ අය කියපු නිසා. එයාට වඩා අවුරුදු ගානක් වයසින් වැඩි කෙනෙක්ව. නමුත් ඒ කෙනා ඒ තරම් හොඳ කෙනෙක් නෙවෙයි. එයා නිතරම වගේ මර්සිට එක එක නීති දාලා තියෙනවා. අන්න ඒක නිසා මර්සිට කිසිම නිදහසක් තිබිලා නැහැ. වැඩ කරද්දී විතරයි මර්සි සතුටින් ඉඳලා තියෙන්නේ. අන්න ඒ කාලෙදී මර්සිට තේරලා තියෙනවා විකී කියන්නේ ගොඩක් හොඳ කෙනෙක් කියලා. අන්න ඒක නිසා මර්සි සහ විකී අතර හොඳ යාළු මිත්‍රකමක් තිබිලා තියෙනවා. ඒත් කාලයක් යද්දී ඒ යාළුකමට එහා ගිය මේ දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒක නිසා විකී එක්ක ගත්ත ෆොටෝ එකකුත් මේ වෙද්දී මර්සිගේ ෆෝන් එකේ තියෙනවා. මර්සි ඒ ෆොටෝ එක අජේට පෙන්නනවා. ඔන්න දැන් තමයි අජේ දකින්නේ විකීගේ ඇත්තම පෙනුම මොන වගේද කියලා. කොහොම නමුත් අජේ මර්සිගෙන් මේ හැම විස්තරයක්ම ඉල්ල ගන්නවා. අජේ ඊට පස්සේ තමන්ගේ නම් එකත් මර්සිට දීලා කියනවා විකී ගැන මීට වඩා අතොරතුරක් මතක් වුණොත් එහෙම අනිවාර්යෙන් මට කතා කරලා කියන්න කියලා. අජේ ඊට පස්සේ කෙලින්ම එන්නේ අත්අඩංගුවේ ඉන්න සජීව හම්බ වෙන්න. ඔයාලට මතක ඇති සජීගේ හිතේ තිබුණ ඒ සැකය බිරිඳව මරලා දාන්න තරමේ ලොකු තරහක් බවට පත් උනේ අර විකී කියන කෙනා කියපු කතාව නිසානේ. අන්න ඒක නිසා අජේ මර්සිගෙන් ඉල්ලගත්ත විකීගේ ෆොටෝ එක සජීට පෙන්නලා අහනවා, ඔයාට අර විදියේ කතාවක් කිව්වේ මෙන්න මේ කෙනාද කියලා. නමුත් සජී කියනවා මම දන්න විකී නා මේ ෆොටෝ එකේ ඉන්න කෙනා නෙවෙයි කියලා. ඒ කියන්නේ ඔන්න දැන් අජේට තේරෙනවා අනිවාර්යෙන් එහෙනම් විකීලා දෙන්නෙක් ඉන්නවා කියලා. නමුත් එහෙම වෙන්නේ කොහොමද? ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවද? අන්නේ ප්‍රශ්න වලට නම් තවමත් අජේට උත්තරයක් නැහැ. කොහොම නමුත් මෙතනින් පස්සේ අජේ විකී සම්බන්ධයෙන් පෞද්ගලික විස්තර හැම දෙයක්ම හොයන්න පටන් ගන්නවා. අජේ එනවා විකී එයාගේ අම්මත් එක්ක, ඒ කියන්නේ සාරත් එක්ක ජීවත් වුණ ඒ ගමට. නමුත් හරියටම ගෙදර තියෙන්නේ කොහෙද කියලා අජේට හොයාගන්න විදියක් නැහැ. අන්න ඒක නිසා අජේ මේ ගමේ කෙනෙක්ගෙන් විස්තර අහනවා. ඔන්න මේ වෙලාවේදී අහම්බෙන් වගේ අජේ විස්තර අහන්නේ අර ජෝෂි කියන කෙනාගෙන්. ඔයාලට මතක ඇති සාරා සහ විකී ජීවත් වුණ ගෙදරට එහා පැත්තේ ගෙදර හිටියේ මෙන්න මේ ජෝෂි කියන නිසා. අන්න ඒක නිසා හරියටම ජෝෂි දන්නවා ඒ ගෙදර තියෙන්නේ කොහෙද කියලා. ජෝෂි ඊට පස්සේ අජේ එක්කම ඇවිල්ලා ඒ ගෙදර පෙන්නනවා. ඔන්න මේ වෙද්දී නම් මේ ගෙදර තියෙන්නේ ජෝෂිගේ නමින්. මොකද ඔයාලට මතක ඇති අවුරුදු ගානකට කලින් විකී එයාගේ අම්මට පහර දීලා එහෙම පැනගත්තා. ඉතින් ඒ සිද්ධ වෙලා අවුරුදු ගානකට පස්සේ විකී කතා කරලා තියෙනවා ජෝෂිට. විකීට ඉක්මනින්ම මේ ගෙදර විකුණන්න ඕන වෙලා තියෙනවා. අන්න ඒක නිසා විකී මේ ගෙදර වෙනුවෙන් නියම කරලා තියෙන්නේ බොහොම පුංචි ගානක්. අන්න ඒ ගාන ගෙවලා ජෝෂි මේ ගෙදර අරගෙන තියෙනවා. ජෝෂි මේ හැම දෙයක්ම අජේට කියනවා. කොහොම නමුත් ඔන්න දැන් අජේට තේරෙනවා විකී හොයාගන්න එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ කියලා. ඒත් අජේ මේ ගෙදර හැමතැනක්ම පරීක්ෂා කරලා බලනවා. සාරාගේ කාමරයත් ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. ඒත් සාරා තමගේ කාමරේ බිත්ති පුරාවට ලියලා තිබ්බ දේවල් නම් දැන් පේන්නේ නැහැ. මොකද ජෝෂි සම්පූර්ණ ගෙදර තීන්ත ගාලා මේ වේදි ගෙදර අලුත් වැඩියා කරලා. කොහොම නමුත් ඔන්න දැන් අජේ දන්නවා සාරාගේ මරණයෙන් පස්සේ තමයි විකී අතුරුදහන් වෙලා තියෙන්නේ කියලා. අන්න ඒක නිසා අජේ සාරාගේ මරණය සම්බන්ධයෙන් විස්තර හොයන්න පටන් ගන්නවා. අජේ එනවා එදා සාරාව ඇඩ්මිට් කරපු ඒ හොස්පිටල් එකට. ඔන්න එදා සාරාව පරීක්ෂා කරලා බලපු ඒ ડોක්ටර් තවමත් ඉන්නවා. අජේ ඇවිල්ලා සාරා ගැන මේ ડોක්ටර්ගෙන් ප්‍රශ්න කරනවා. සාරාගේ මරණය වෙලා
අවුරුදු ගාණක් ගත වුණත් මේ ඩොක්ටර්ට තවමත් සාරා හොඳින්ම මතකයි. මොකද සාරා ඒ වෙලාවෙදි එකපාරටම කිව්වනේ ලෝය කෙනෙක්වයි පොලිසිය කෙනෙක්වයි හම්බ වෙන්න ඕනි කියලා. අන්න ඒ සිද්ධි නිසා මේ ඩොක්ටර්ට තවමත් සාරාව මතකයි. අන්න ඒක නිසා මේ ඩොක්ටර් සාරා ගැන දන්න හැම විස්තරයක්ම අජේට කියනවා. ඉතින් මේ විස්තර ටික ඇහුවට පස්සේ අජේට ලොකු ප්‍රශ්නයක් එනවා. මරණාසන්න වෙලා හිටපු සාරා ඒ විදිහට ලෝය කෙනෙක්ටයි පොලිසිය නදාරියෙක්ටයි කතා කළේ ඇයි? එයා ඒ දෙන්නට මොකක්ද කියන්නේ නැත්තේ? අන්න ඒක නිසා අජේ මේ ඩොක්ටර්ගෙන් අර රාජන් කියන පොලිසිය නදාරියාගේ විස්තර අහගෙන එනවා. රාජන්ව හම්බ වෙන්න ඔන්න දැන් රාජන් කියන්නේ මේ ප්‍රදේශයේ SP. මෙතනට අජේ එද්දි එයාගේ යටතේ වැඩ කරන ගෝලෙක් හම්බ වෙනවා. එයත් එක්කත් කතා බහ කරලා අජේ එනවා රාජන්ව හම්බ වෙන්න. අජේට පස්සේ සම්පූර්ණම විස්තරේ රාජන්ට කියනවා. එන්සිගේ ඝාතනය ගැන, ඝාතකයා සජී කියලා හොයාගත්ත ආකාරය, ඒ විතරක් නෙවෙයි ඒ ඝාතනය වෙන්න සතියකට කලින්ම මර්සිට විකී හරහා ලැබුණ ඒ ලියුම ගැනත් හැම විස්තරයක්ම අජේ රාජන්ට කියනවා. ඉතින් විකී ගැන විස්තර හොයාගෙන යද්දි තමයි අජේට දැනගන්න ලැබුණේ සාරා ගැන. සාරා මරණාසන්න මොහොතේදී කතා කරලා තියෙන පොලිසිය නදාරියනේ රාජන් කියන්නේ. අන්න ඒක නිසා තමයි අජේ රාජන්ව හම්බ වෙන්න ආවේ. මේ හැම දෙයක්ම අජේ රාජන්ට කියනවා. ඉතින් මේ දේවල් ඇහුවට පස්සේ එකපාරටම රාජන් කලබල වෙනවා. රාජන් මේ වෙලාවේදී කිසිම දෙයක් අජේට කියන්න යන්නේ නැහැ. රාජන් අජේට කියනවා මට දවස් දෙකක් කල් දෙන්න, ඊට පස්සේ හරියට මම ඔයාට හැම දෙයක්ම කියන්නම් කියලා. හරි, ඔන්න දැන් තමයි අපි මේ කතාවේ වර්තමානයට එන්නේ. ඔයාලට මතක ඇති සතියකට කලින් ඒ කියන්නේ ඇන්සිගේ ඝාතනය ගැන විස්තර තමයි අපිට මෙච්චර වෙලාවක් පෙන්වුවේ. ඔන්න දැන් එනවා අපි ආපහු මේ කතාවේ වර්තමානයට. මරණාසන්න මොහොතේදී සාරා පාපොච්චාරණයක් කළානේ. ඒක වෙලා මේ වෙදී අවුරුදු 12ක් ගත වෙලා. නමුත් ඒක ගැන දන්න මේ තුන් දෙනා මේ වෙනකන් ඒ රහස කාටවත් කියලා නැහැ. නමුත් දැන් මේ අයට තේරලා තියෙන්නේ අජේ මේ සිද්ධිය ගැන විස්තර හොයනවා. අන්න ඒක නිසා තවදුරටත් මේක හංගගෙන ඉන්න එක ඒ තරම් ලේසි වෙන්නේ නැහැ කියලා. මහේස්ත්‍රාත් සැමුවෙල්, පොලිස් අධිකාරී අනිල් වගේම රාජන් කතා කරනවා දැන් මොකක්ද කරන්නේ කියලා. මේ අයට තියෙන විකල්ප දෙකයි. එක්කෝ අජේගේ විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වෙන විදියට මේ කේස් එක වහලා දාන්න ඕනේ. එහෙම නැත්නම් අජේව පාවිච්චි කරන්න ඕනේ. මොකද අජේව පාවිච්චි කළොත් එහෙම මේ සිද්ධිය පිටිපස්සේ ඉන්න විකීව හොයාගන්න සමහර විට අවස්ථාවක් තියෙනවා කියලා මේ තුන් දෙනාම දන්නවා. අන්න ඒක නිසා මේ තුන් දෙනා කතා බහ කරලා අවසාන තීරණයකට එනවා. මේ තුන් දෙනා තීරණය කරනවා එහෙනම් අපි හැම දෙයක්ම අජේට කියමු. අජේ ලවා අපි කොහොම හරි විකීව හොයාගමු කියලා. කොහොම නමුත් ඊට පස්සේ මේ අය අජේට කතා කරනවා. ඔන්න මෙතනින් පස්සේ මේ තුන් දෙනා අවුරුදු 12ක් තිස්සේ හංගගෙන හිටපු මරණ මංචකයේදී සාරා හෙලි කරපු ඒ පාපොච්චාරණය ගැන හැම විස්තරයක්ම අජේට කියන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇති සාරා කියන්නේ හොස්පිටල් එකක වැඩ කරපු ප්‍රධාන හෙදියා. අන්න ඒ දවස්වලදී සාරා බොහොම දරුණු අපරාධයක් කරලා තියෙනවා. ඒ අපරාධය කරපු වරදකාරී හැඟීම නිසාම තමයි සාරාට අර විදිහේ මානසික ආබාධයක් පව ඇති වෙලා තියෙන්නේ. ඉතින් සාරා කරපු ඒ අපරාධය මොකක් වෙන්න ඇතිද? මානසික ආබාධයක් ඇති වෙන්න තරම් සාරා කරපු ඒ අපරාධය මොන තරම් දරුණු එකක්ද? අන්න ඒ සාරාගේ අභිරහස් පාපොච්චාරණය මොකක්ද කියන එක ගැන වගේම තවත් ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා තමයි මේ පාට් එක ඉවර වෙන්නේ. ඉතින් මෙතනින් එහාට මොන වගේ දෙයක් වෙයිද? අන්න ඒක ගැන වගේම දෙවෙනි පාට් එකත් ඉක්මනින්ම ඕනේද කියන එක ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ ෆීඩ්බැක් එකට අනුව මේ කතාවේ ඊළඟ පාට් එකත් අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔන්න මගහැරුණ අයට ආපහු මතක් කරනවා අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට අපි මේ කතාවේ ඊළඟ පාට් එක දාපු ගමන්ම ඔයාලට notification එකක් එනවා. ඔයාලට ලේසියෙන්ම ඇවිල්ලා ඒ පාට් එකත් බලන්න පුළුවන්. හරිනේ, එහෙනම් feedback එක දෙන වැඩේ ඔයාලට බාර කරන්න. ඔයාලගේ feedback එකට අනුව මේ කතාවේ ඊළඟ පාට් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියන වගේ Cinemax අනිවාර්යෙන්. We will meet again.